අද මොකද මේ සාකච්ඡාව? හොඳ කෑමක් කෑවා. මොනවද කෑමද අපල? ඒ ඉන්දියා පාපෝ කෝ. ඒක තමයි මේ මොකද මේ අපකාල කරන්නේ මොකද දන්නේ. බැසි මාත්‍යා ඔබතුමාගෙන් අපි මේ වගේ පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා ප්‍රතිජන පෙරමුණේ නායක අපි හඳුනාගත්ත ප්‍රධාන කතිකයා සහ නායක ඔබතුමා. ඔබතුමාගෙන් අපි මේ වගේ සරල පිළිතුරක් කවදාවත් රටේ මාධ්‍ය විදිහට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනේ අවංකව කියන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ අපි සාකච්ඡාව අද සාකච්ඡාව මොකද සරල ස්වරූපයක් ගත්තා. අද ඇත්තටම හුඟ කාලෙක පස්සේ අපේ මන්ත්‍රී කණ්ඩායම දේශපාලන සාකච්ඡාවක් යෙදුණා. අවසාන වශයෙන් එතන පෙනුණා ඒකාබද්ධ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරු පිරිසක් මෙතනට සහභාගී කරගන්න ඕන මෙවැනි වැදගත් සාකච්ඡාවක් කිරීමේදී. ඒ පිළිබඳව මහින්ද ජනාධිපතිව උපදෙස් දුන්නා. සියලුම අපේ සහෝදර දේශපාලන පක්ෂත් ඒ වගේම අපිත් එක්ක අපිත් එක අලුතෙන් එකතු වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයන් මන්ත්‍රීවරුත් ඉක්මනින් කැඳවන්න ඉතින් හෙට දිනේ හෝ අනිද දිනේ කැඳවන්න මේ පිළිබඳ බාද දේශපාලන සාකච්ඡා වුණා අපේ ප්‍රාදේශ සභා වල ජයග්‍රහණින් පස්සේ ඒවයි ඇති වෙලා තියෙන තත්ත්වය ඒ වගේම පළාත් සභා ඡන්දය කල් දැමීම නිසා ඇති වෙලා තියෙන තත්ත්වය ඒ වගේම ආරක්ෂාව පිළිබඳව තියෙනවා මේ මන්ත්‍රණය පිළිබඳව ගතයුතු පියවරවල් ඒ වගේම ඉදිරියේදී ඇති කරන විශේෂ වැදගත් පත්වීම් පිළිබඳව සාකච්ඡා කරා ඒ වගේම හැමෝම කතා කරන යම් ආණ්ඩු පෙරලියක් ගැනත් කතා කරා ඒක තමයි වැදගත්ම මේක ඔය ඉතින් ඒක රහසක්නේ ඒ කියන්නේ හොඳ නැහැ කවුද කරන්නේ මට කියන්නේ පැහැදිලිව කොහොමද ආණ්ඩු පෙරලිය කරන්නේ ඒක ඒක කිව්වත් ඉතින් ඔක්කොම වැඩේ කියලා නේද ඔය බාහාර ආණ්ඩු කියලා කියන්නේ අපිට දෙන්න පුළුවන් ඔය බාහාර නෑ නෑ ඒ පෙරලුවට පස්සේ කරන එකක් ගන්න ඒක ඉතින්සලා පෙරලා ගන්න පෙරලන්නේ කියලා ශ්‍රී ලංකාවේ ඒක කිව්වත් ඉවරයි වර්තමාන ජනාධිපතිතුමත් එක්කද ගමන යන්න හදන්නේ නෑ ඒක කියන්නේ ආණ්ඩු පෙරලීමේ කඩයුත්ත කොහොමද කරන්නේ කියන එක තමයි කතා කරන්නේ ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සේනම් කට්ටිය අරගෙන අවුරුද්දක් මේක යයිද ඊට කලින් කරගන්න දේ බලන්නේ තම අවුරුද්ද විපක්ෂයේ පරම යුතුකම තමයි තියෙන රජය ඉක්මනින් පෙරලීම එච්චරයි ඒක තමයි අපි දැන් කොහොමද කරන්නේ ඒ කියන්නේ ඔබතුමා ඇමරිකාවෙන්ද දැන් ජනමාධ්‍ය කරා මේදිනේ කරා ප්‍රාදේශීය සභාවෙන් ඡන්දෙන් දෙන්නා ඉතින් ඔය විදිහ ගොඩාක් දේවල් තියෙනවා මේක ඉදිමඟ වගේ යන්නේ අපි හැබැයි ජනබලයත් ෆේල් නේද වැඩි අපි ඒකයි ඒකත් එතන ෆේල් අපිට පාස් පොඩි අවුලක් අති සම්මානයක් හම්බුනේ නැති එක විතරයි තියෙන්නේ දැන් ඔබතුමා ඇයි ජනබලයට සහභාගී නොවුනේ මම හිතේ නෑ මේ මම ලක්කාර එතකොට ඇයි මේ දැන් ඔබතුමා මම සහභාගී නොවුණාට ඒක සියලු කාර්යභාරයන් ඉෂ්ට කරලා ඉන්න කාලේ නමුත් ජෝටාබේ මහත්තයා දැන් මෙතන හරි හොඳයි දැන් ඇතිනේ